අයිබෝවන් දුවේ පුතේ අපි අද එකතු වෙලා ඉන්නේ නමය ශ්‍රේණිය තොරතුරු සහ සංවේදන තාක්ෂණය කියන විෂය ඔයාලට නියමිත පළමු පාඩමත් එක්ක ඒ තමයි පරිගණක සහ පර්යන්ත උපාංග මිලදී ගැනීම සඳහා පිරිවිතර සැකසීම right preparation of computer specification ඒ කියන්නේ දැන් ඕගොල්ලොන්ට මෙතෙක් කතා නොකළ වෙනස්ම දෙයක් දැන් ඕගොල්ලෝ පරිගණකවල ක්‍රියාකාරීත්වය ගැන ඒකෙන් කරන්න පුළුවන් දේවල් ගැන 6 7 8 9 ශ්‍රේණිය දක්වා ඉගෙන ගන්නවා. ඒ කියන්නේ 6 7 8 පන්තිවල. දැන් 9 ශ්‍රේණියට ආවම ඔයාලට යම්කිසි පොඩි අවබෝධයක් අපි ලබා දෙනවා මේ පාඩමෙන් කොහොමද පරිගණකයක් තෝරා ගන්නට යෑමේදී මිලදී ගැනීමකට යෑමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන. දැන් ඒක මෙහෙමයි පුද්ගලයන්ගේ අවශ්‍යතා අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ තාම පාසල් අධ්‍යාපනය ලබන අය හැටියට ඔයාලට සාමාන්‍යයෙන් ටිකක් විශාල කාර්යභාරයේ කරන්න පුළුවන් පරිගණක මේ අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද ඇත්තටම දැන් වෘත්තිමය මට්ටමින් අපි ගත්තොත් උදාහරණයකට ඔය ග්‍රැෆික් කම්පියුටර්ස් ග්‍රැෆික් ඩිසයිනින් කරන කට්ටිය ඉන්නවනේ නේද? එතකොට ඒ වගේ ඊළඟට ඔය වෙබ් අඩවි නිර්මාණය කරන අය, ප්‍රෝග්‍රෑමින් කරන අය ඒ වගේ අයට ටිකක් බොහොම මේ වේගවත්ම ඒ කියන්නේ අතිශයින්ම වේගවත්ව සහ ගොඩාක් ලොකු මතක ශක්තියක් තබා ගන්න පුළුවන් පරිගණක අවශ්‍ය වෙනවා. මොකද ඒගොල්ලන්ගේ වෘත්තිමය මට්ටමේ ස්වභාවයත් එක්ක. ඉතින් නමුත් දැන් ඔයාලා වගේ පාසල් අධ්‍යාපනයේ ලබන දුවල පුතාලට ඒක එච්චරම ඒ තරම්ම ලොකු පරිගණක අවශ්‍ය වෙන්නේ සාමාන්‍යයෙන් ඔයාලගේ අධ්‍යාපන කටයුතු සඳහා යොදාගත හැකි මේ වගේ වකවානුවකදී නම් ඕගොල්ලන්ට මේක දැඩිව දැනෙනවා ඇති සාමාන්‍යයෙන් පරිගණකයක් මිලදී ගන්න කොහොමද කියන එක අපි ටිකක් හොයලා බලන්න ඕනේ. හරිද? එතකොට දැන් ඉස්සෙල්ලාම අපිට තේරුම් ගන්න ඕන දේ තමයි ඔයාලා කවුද මේ යටතේ? ඒ කියන්නේ පරිගණකයක් පාවිච්චි කරන පුද්ගලයා හැටියට මේක වෙනස් වෙනවා කියලා මම කලිනුත් කිව්වා. එතකොට මේ පරිගණකයක් භාවිතා කරන පුද්ගලයාට අපි කියනවා පරිශීලක කියලා. එහෙම නැත්නම් යූසර් කියලා. මේ යූසර්ස්ලා දැන් ශේත්‍රයේ අනුව මොන වගේ අයද කියලා අපි ටිකක් හඳුනාගෙන ඉන්න ඕනේ. මම අර කලින් කිව්වා වගේ ප්‍රෝග්‍රෑමර්ස්ලා ඉන්නවා. හරිද? ඒගොල්ලෝ තමයි කම්පියුටර් ප්‍රෝග්‍රෑම්ස් හදන්නේ. ඒ කියන්නේ ක්‍රම ලේඛකයෝ. ඊළඟට තව කට්ටියක් ඉන්නවා නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර්ස්ලා, ජාල පරිපාලකවරු. ඒගොල්ලෝ කරන්නේ මොකද? කම්පියුටර්ස් නෙට්වර්ක් කරන එක ගැන අපි කතා කරානේ සරලව පහුගිය පාඩම්වලදී. පරිගණක ජාල පරිපාලනය සහ නඩත්තු කටයුතු කිරීම. ඒ කියන්නේ නෙට්වර්ක් එකක් පාලනය කරන්න අවශ්‍යතාවයේ තියෙන අය තමයි මේ ජාල පරිපාලකයෝ නැත්නම් නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර්ස්ලා අපි කියන්නේ. ඊළඟට පද්ධති විශ්ලේෂකය. ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍ය මේ තොරතුරු විවිධාකාරයේ දත්ත සංඛ්‍යා ලේඛන අන්‍ය වගේ දේවල් පද්ධති නිර්මාණය කරද්දී ඒවා සැලසුම් කරන කට්ටිය. පිටමක උදාහරණයක් ඇටියට දැන් ලංකාවේ හෝ ලෝකයේ කොවිඩ් රෝගීන් පිළිබඳව සමීක්ෂණ කරන්න ඒවා දත්ත ගබඩා කරන්න යම්කිසි ඩේටාබේස් එකක් හදනවා. එතකොට ඒක සැලසුම් කරන අන්න ඒ වගේ පද්ධතිය හදන්න කලින් සැලසුම් කරනවා. එතකොට එයාලත් ලොකු කාර්යභාරයක් ගන්නවා. හරිද? එහෙම අය තමයි පද්ධති විශ්ලේෂක, එහෙම නැත්නම් සිස්ටම් ඇනලිසිස් කියලා කියන්නේ. ඊළඟට ඉන්නවා මෘදුකාංග ඉංජිනේරුවරු. ඒගොල්ලෝ තමයි මෘදුකාංග නිර්මාණය කරන්නේ, සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ස්ලා. ඊළඟට පරිගණක යෙදුම් සහායක. ඒ කියන්නේ ඔව් සාමාන්‍යයෙන් දැන් ඔය ගොඩක් වෙලාවට ඔය අපි කිව්වා වගේ යතුරු ලියනය, ටයිපින් කරන අය, ඊළඟට ඔය ඔෆිස් පැකේජ් එක පාවිච්චි කරලා ඒ වැඩ කටයුතු කරන අය, කාර්යාලීය මට්ටමේ වැඩ කරන අය ඉන්නවනේ. දැන් මේ වගේ අය ඔය ගණයට අයිති වෙනවා. ඊළඟට වෙබ් සංවර්ධක, වෙබ් ඩිවලපර්ස්ලා කියන්නේ. වෙබ් ඩිවලපර්ස්ලා කිව්වහම දැන් ඔය වෙබ් අඩවි සැලසුම් කරලා ඒවා නිර්මාණය කරන අය තමයි අපි මේ ගණයට අයත් වෙන්නේ. හරි. එතකොට දැන් මෙහෙම දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි නිර්මාණය කරන මේ මෘදුකාංග හරි මේ දේවල් වල මේ පද්ධතියක් හැටියට අපි ගත්තොත් සාමාන්‍යයෙන් පද්ධතිය නිර්මාණය කරන පැත්තේ ඉන්න අය අපි හඳුන්වනවා සිස්ටම් යූසර්ස්ලා කියලා. පද්ධති පරිශීලක. ඒගොල්ලොන්ට තමයි අපි දුමු උදාහරණයකට දැන් ඕගොල්ලෝ මෙතෙක් ඉගෙන ගත්ත අර ස්ක්‍රැච් කියන ප්‍රෝග්‍රෑම් එක අපි කලින් අවුරුද්දවල ඉගෙන ගත්තනේ. ඒ ස්ක්‍රැච් කියන ප්‍රෝග්‍රෑමේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් එකේ අවුලක් තියෙනවා. ඔයාට පුළුවන් ද ඒක හදන්න? ඒක හදන්න බෑ නේද?
එක හදන්න පුළුවන් එක ඩෙවලොප් කරපු අයට නේද ඒ software engineers ලාට තමයි එක කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ අයිති වෙන්නේ මෙන්න මේ system user කියන පැත්තට. ඒ කියන්නේ මෘදුකාංගයේ නිර්මාණය කරන පසුබිමේ පැත්තේ ඉන්න කට්ටිය තමයි පද්ධති පරිශීලකයන් නැත්නම් system users ලා කියලා හඳුන්වන්නේ. දැන් ඔයාලා අවසන් පරිශීලකයෝ ඒක මෙහා පැත්තේ ඉඳගෙන ඒ පද්ධති අනිත් පැත්තේ ඉඳගෙන ඔයගොල්ලෝ ඒක භාවිතා කරන අය නේද? අපිට බෑනේ වදන් සැකසුම් මෘදුකාංගයක දෝෂයක් තියෙනවා නම් ඒක හදන්න බෑනේ නේද? ඒක මේ end users ලාට හදන්න බෑ. ඒක system users ලාට තමයි හදන්න පුළුවන්. අනේ ඒකයි අපි ඔය කියන්නේ. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕනේ අර මං කිව්වා වගේ අපේ අවශ්‍යතාවය අනුව පරිගණකයක් තෝරා ගන්නේ කොහොමද කියන එක. එතකොට දැන් මේ පරිගණක ක්‍රීඩා කරන අය ඊළඟට ලිපි ලේඛන සකස් කිරීම, අන්තර්ජාලයට පිවිසීම, ඕඩියෝ වීඩියෝ එඩිටින් කරන AI, ඊළඟට ග්‍රැෆික් ඩිසයිනින් කරන ඒවා මේ අපිට තියෙන එදිනදා මතුවෙන අවශ්‍යතාවන්. දැන් ඔයගොල්ලෝ කවදා හරි දවසක ඉගෙනගෙන වෘත්තිමය මට්ටමේ මේ තත්ත්වයට යන්න පුළුවන් නේද? එතකොට ඔයාලට ඒ ඔයා කරන අවශ්‍යතාවයේ අනුව රැකියාවේ හෝ ඔයාගේ එදිනදා කාර්යයන් වලට අවශ්‍යතාවයේ අනුව ඔයාට මේකක් තෝරා ගන්න කොහොමද කියන එක තමයි දැන් බලන්න ඕනේ. එතකොට ඉස්සෙල්ලාම මේ පරිගණක වර්ග අපි ඒ යටතේ හඳුනා ගන්න ඕනේ. හරිද? දැන් විවිධාකාර පරිගණක වර්ග ගැන අපි ඉගෙන ගත්තා වුණත් නිසි පරිදි ඒවා කැටගරයිස් කරන්නේ කොහොමද කියලා අපි චුට්ටක් අවබෝධ කරගන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් අපි කරන කාර්යයන් එක්ක එදිනෙදා ජීවිතයේදී අපිට සමහර පරිගණක තියෙනවා තැනින් තැනට ගෙනියන්න බැරි. ඒ කියන්නේ එක තැනක නිශ්චිත තැනක විතරක් තියෙන පරිගණක. හරිද? එහෙම පරිගණක වර්ගත් අපිට දක්නට ලැබෙනවා. එතකොට ඒවා අපි කියනවා නන් පෝර්ටබල් කම්පියුටර්ස් කියලා. පෝර්ටබල් කියන්නේ තැනින් තැන ගෙන යා හැකි කියන එක. මේ හැකි කියන එක. එතකොට නන් පෝර්ටබල් කියන්නේ ගෙනියන්න බැහැ කියන එක. එතකොට අපි බැලුවොත් දැන් මේ ජංගමව භාවිතා කරන පරිගණක කියන්නේ තැනින් තැන ගෙන යා හැකි ඒවා. එතකොට ඔය දෙක ඔහොම බලද්දී අපි ඉස්සෙල්ලා මෙන්න මේ පරිගණක වර්ග ඒ යටතේ අපි ටිකක් හොයා බලමු. දැන් තැනින් තැන ගෙන යා නොහැකි පරිගණක බැලුවොත් මොනවද ඔයාලට දෙන්න පුළුවන්? ඔව් සාමාන්‍ය මෙන්න මේ වගේ තියෙන සේවාදායක පරිගණක server computers. ඊළඟට desktop computers තියෙනවා. මේක නම් ඔයාලගේ ගෙදර හෝ පාසලේ පරිගණක විද්‍යාගාරවල අපි මේකව දකිනවා. නේද? ඊළඟට තියෙනවා workstation computers කියලා තියෙනවා. ඊළඟට සමහර ඒවා තියෙනවා මේ all in one computers කියලා. ඒ කියන්නේ ඒකේ පිටිපස්සේ මේ system එකේ unit එකක් නැහැ. ඒකට තියෙන ඒවා ඔක්කොම මේ monitor එකේ පිටිපස්සේ තමයි තියෙන්නේ. ඒක තැනින් තැන ගෙනියන්න නම් බෑ. හරිද? ආන්නේ වගේ පරිගණකත් අපිට තියෙනවා. එතකොට දැන් මොකද හේතුව? දැන් මේවා මේ උඩින්ම තියෙන මේ හතර තැනින් තැන ගෙන යන්න බැරි විශාලත්වයෙන් ලොකුයි, බරින් වැඩි, එම් ප්‍රශ්න තියෙන නිසා. දැන් ඒ වගේම තමයි පහලින් හතරක් තියෙනවා තැනින් තැන ගෙන යා හැකි ඒවා. ඔයගොල්ලෝ දන්න කියන ඒවා සහ නිතරම වගේ මේ දිනවල භාවිතා වෙන දේවල් නේද? ලැප්ටොප් එකක් තියෙනවා නම් ඊළඟට ඊට වඩා චුට්ටක් පොඩි ඒවා තියෙන සමහර ඒවා යාට අපි කියන නෝට්බුක් පරිගණක කියලා. ඊළඟට ටැබ්ලට් පරිගණක, සුහුරු දුරකථන, එහෙම නැත්නම් ස්මාර්ට්ෆෝන් එක, මේ ඕනම දේවල් අපි ඒ ආකාරයෙන් තැනින් තැන ගෙන යා හැකි ඒවා හැටියට එහෙම නැත්නම් පෝර්ටබල් කම්පියුටර්ස් කියලා හඳුනා ගන්නවා. අපි බලමු පළවෙනි ක්‍රියාකාරකම වැඩපොතේ 1.1. ඉස්තම් පුරවන්න තියෙන නිවසේදී හෝ කාර්යාලයේදී නිශ්චිත තැනක සිට භාවිතා කිරීමට මේස පරිගණක තමයි අපි යොදාගන්නේ, desktop computers. හරිද? මොකද මේස පරිගණක කියන ඒවා අපි ගෙදරකදී හෝ කාර්යාලයකදී පමණයිනේ අපිට යොදාගන්න තියෙන්නේ. ඊට වඩා දෙයක් එකකින් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ අපිට, නේද? පරිගණක ජාලයකට අවශ්‍ය සේවා ලබා දීමට මොනවද භාවිතා කරන්නේ? යෝ පරිගණක ජාලයකට අවශ්‍ය සේවා ලබා දීම සඳහා අපි සේවාදායක පරිගණක භාවිතා කරනවා. එහෙම නැත්නම් server computers අපි භාවිතා කරනවා. ජංගමව භාවිතා කළ හැකි සාපේක්ෂව විශාල පරිගණක තිරයක් සහිත පරිගණකය. ඔව්. ජංගමව භාවිතා කළ හැකි කියන්නේ තැනින් තැන ගෙනියන්න පුළුවන් ටිකක් ස්ක්‍රීන් එක ලොකුයි සාපේක්ෂව ඔව් ලැප්ටොප් එක. එහෙම නැත්නම් උකුළු පරිගණකය. ඊළඟට තියෙනවා සිසුන්ට ලේඛන කියවීමට තැම්පත් කිරීමට සහ විද්‍යුත් ශබ්දකෝෂ පරිගහරණය පහසුවෙන් කිරීමට අන්තර්ජාලය හරහා සන්නිවේදන කටයුතු වලට ජංගමව භාවිතා කළ හැකි පරිගණක වන්නේ මොනවද?
ඔව් එකක් සුහුරු ජංගම දුරකථන අනිත් එක ටැබ්ලට් පරිගණක හරි එහා මෙහා ගෙන යාමට අසීරු අඩු ඉඩකඩ භාවිතා කළ හැකි පර්යන්ත උපාංග රසක් සංදර්ශකයට සවි කර ඇත්තේ ඔව් සියල්ලම එකක පරිගණක එහෙම නැත්නම් ඕල් ඉන් වන් කම්පියුටර් අපි අර කලින් දැක්කා නේද මේ තියෙන්නේ ඕල් ඉන් වන් කම්පියුටර් එකක් තමයි මේ තියෙන්නේ හරි රයිට් මෙතන මේ වැඩිපුර හිස්තනක් ඇවිල්ලා තියෙන්නේ හරි අපි බැලුවත් පරිගණකයක පර්යන්ත උපාංග එහෙම නැත්නම් පෙරිෆෙරල් ඩිවයිසස් කියලා හඳුන්වන්නේ මොකද්ද පෙරිෆෙරල් ඩිවයිසස් ඒ කියන්නේ දැන් පරිගණකයට දත්ත උපදෙස් ලබා දීම සඳහා බාහිරින් සම්බන්ධ කරන සියලුම උපාංග අපි හඳුන්වනවා පෙරිෆෙරල් ඩිවයිසස් කියලා හරිද එතකොට ඒ කියන්නේ පුතේ දැන් මේ මේක තව දෙයක් අපිට කියන්න පුළුවන් මේ දැන් ඔයාලා ඉගෙන ගත්තාට මේ ගොඩක් මේ වගේ උපාංග තියෙනවා කලින් අවුරුදුවලදී ඉන්පුට් අවුට්පුට් ඩිවයිසස් මේ ඔක්කොටම අපි හඳුන්වන තව වචනයක් ඇරෙන්න මෙතනදී පර්යන්ත උපාංග එහෙම නැත්නම් පෙරිෆෙරල් ඩිවයිසස් කියලා හඳුනා ගන්නවා මොනවාද මයික්‍රෝෆෝන් එක නේද මොනිටරය සංදර්ශකය කියලා අපි හඳුන්වන්නේ ඊළඟට DVD drive එක ඊළඟට pen drive එක හා keyboard mouse speakers මේ ඔක්කොම එතන ඊළඟට ඇතුලෙන් hard disk එක ඒවත් අපි peripheral devices හැටියට හඳුනා ගන්නවා දැන් අපි පොඩ්ඩක් මේවා categorize කරලා තර සුපුරුදුපාදී input output සහ storage ආකාරයෙන් හා පරිගණකයට යමක් ඇතුලත් කරන්න භාවිතා කරන devices හැටියට keyboard එක mouse එක microphone එක අපිට මේ යටතේ හඳුනා ගන්න පුළුවන් output එක හැටියට output devices ඇටියට monitor එක printer එක speaker එකද ගන්න පුළුවන්. ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා touch screen එක භාවිතා කරනවා. දැන් ඔයාලගේ smartphone එක බැලුවොත් ඇත්තටම ඒක මොකද smartphone එක හෝ tab එක හෝ සමහර tab මේ laptop පරිගණකක් තියෙනවා touch screen එක තියෙන ඒවා. මොකද වෙන්නේ? ඔව් ඇත්ත වශයෙන්ම ඒ දෙකම හරිද? ඒ සියලුම උපාංග input එකක් කරනවා output එකත් ඒකෙම කරලා දෙනවා. ඒක නිසා input output devices හැටියට දෙකටම එක අයිති වෙනවා හරිද දෙකටම අයිති වෙනවා එතකොට අපි බැලුවොත් ආචයන උපාංග හැටියට එහෙම නැත්නම් අපේ දත්ත හා තොරතුරු ගබඩා කර ගැනීම සඳහා භාවිත කරන උපාංග හැටියට අර ඉස්සෙල්ලා අපි කතා කරපු peripheral devices යටතේ hard disk එක ඊළඟට optical disk drive එක يعني CD or DVD drive එක flash drive එකක් සහ අපි හත වසරේදී මේක ගැන කතා කළා චුම්බක පටිධාවක එහෙම නැත්නම් magnetic tape devices ගැන ඩ්‍රයිව් එක ගැන අපි කතා කළා. හරිද? එතකොට මෙන්න මේ තියෙනවා ක්‍රියාකාරකම 1 2 අපි බලමුද මේ තියෙන ආකාරයට අංක කරලා. ඔව් අංක 1 සංදර්ශකය මෙන්න මෙතන. අංක 2 මුද්‍රණ යන්ත්‍රය මෙතන. අංක 3 යතුරු පුවරුව. 4 හිස් බණු. ඒ කියන්නේ හෙඩ්ෆෝන් එක. හරිද? 5 සුපරීක්ෂකය ස්කෑනර් එක. 6 ස්පීකර්ස් මුසිකය 8 වෙබ් කැමරාව හරිද මෙන්න මේ විදියට අපිට මේවා නම් කරගන්න පුළුවන් ඊළඟට ඔන්න අපි අද පාඩමේ හරයට එනවා ප්‍රධානම දැනට එනවා පිරිවිතරයක් කියන්නේ මොකද්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ ස්පෙસિෆිකේෂන් එකක් ඒ කියන්නේ ඕනම භාණ්ඩයක් අපි ගන්න කලින් ඒකේ යම්කිසි ක්වොලිටි එකක් මොකක් හරි තියෙනවද කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. සහ ඒකේ අංග ලක්ෂණ මොනවද කියලාත් අපි තේරුම් ගන්න ඕනේ. හරිද? දැන් ඔයාලට පෙළ පොතේ තියෙන උදාහරණෙම අපි බලුවොත් ඔයාලා යම්කිසි පොතක් ගන්නවා නම් අභ්‍යාස පොතක් ඒකේ බලනවා මොනවද? ඔයාගේ අවශ්‍යතාවයේ හැටියට දැන් ඔයාට ඕනේ නම් සාමාන්‍ය ටිකක් ලොකුවට නෝට්ස් ලියා ගන්න. එහෙම වුණාම ඔයාට අවශ්‍ය වුණොත් මේ පිටු මොකද්ද? 40ක පොතක් එහෙම ඇති කියලා හිතනවනะ පොඩි පොඩි දෙයක් ලියන්න. එහෙමනම් ඉතින් ඒකේ අපි බලනවා දිග පළල කොයි වගේද කියන එක නේද? සමහර වෙලාවට 100 පොතක් ඕන වුණොත් නේම එතකොට දිග පළල ඒවා විශාල වෙනවා නේද? ඊළඟට තනි රූල්ද? සමහර වෙලාවට ගණන් හදන්න ඕන වුණොත් 100 පොත් තියෙනවනේ කොටු රූල් පොත් නේද? ඒ වගේ අපි හොයලා බලනවා නේද? ඊළඟට දැන් මෙතන බැලුවොත් දැන් ඔයාගේ අවශ්‍යතාවය අනුව දැන් ඔයාට චිත්‍ර අඳින්න ඕන වුණොත් ඒකට ඔයා මේ CR පොත් අරගෙන වැඩක් නැහැ නේද? ඔයාට ඒකට ගන්න ඕනේ චිත්‍ර පොතක් නේද? drawing book එකක් ගන්න ඕනේ. හරි? දැන් drawing books උත් ගත්තොත් ඒකේ තවත් තවත් ඒවා තියෙනවානේ. කළු පාට drawing books තියෙනවා නේද? සාමාන්‍ය සුදු පාට drawing book තියෙනවා. ඒ ක්‍රියාකාරකම් සඳහා නේද? එහෙම ඒවත් තියෙනවා. ඊළඟට අභ්‍යාස පොත් බැලුවාමත් ඒ ආකාරයට
පිටුගාන අනුව මේ පිරිවිතර වෙනස් වෙනවා. හරි, ඒක නිසා පුද්ගලයාගේ අවශ්‍යතාවය මත පිරිවිතර වෙනස් වෙනවා කියන එකත් අපි අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට අපිට මෙතන තියෙනවා පරිගණකවල ඔය විදිහටම අපි තේරුම් ගන්න ඕනේ මිලදී ගැනීමට පෙර එක් එක් පරිගණක උපාංගවල තියෙන පිරිවිතර මොන වගේද කියලා. අපි ඉස්සෙල්ලා කතා කරනවා සකසණිය ගැන, එහෙම නැත්නම් ප්‍රොසෙසර් එක ගැන. අපි 7 ශ්‍රේණියේ පළවෙනි පාඩමෙන්ම මේක ගැන ඉගෙන ගත්තා. එතකොට පරිගණකයේ මොලය හැටියට හඳුන්වන මේ උපාංගය හරිද CPU එකේ, එහෙම නැත්නම් Central Processing Unit එකේ වේගවත්භාවය පරිගණකයේ කාර්යක්ෂමතාවයට දැඩිව බලපානවා. එහෙම බැලුවොත් පරිගණකයේ කාර්යක්ෂමතාවය සඳහා මෙම උපාංගය තෝරා ගන්න බලද්දී ඒක අපිට මෙන්න මෙහෙම උපමාවකින් බැලුවොත් බ්ලෙන්ඩර්ස් දෙකක් තියෙනවා. උදාහරණයක් ඇටියට මෙතන එකක් බොහොම ස්ලෝ එකේ වැඩ කරන්නේ අඩු වේගයෙන්, අනිත් එක තමයි වැඩි වේගයකින් වැඩ කරන්නේ. එතකොට බොහොම අඩු වේගයෙන් වැඩ කරන මේ බ්ලෙන්ඩර් එකක් බැලුවොත් මොකද වෙන්නේ? මෙතන සාමාන්‍යයෙන් මේ එක පළතුරු ප්‍රමාණයකින් අඩු වේගයකින් වැඩ කරනවා නම් යම්කිසි නිශ්චිත කාලයක් තුල එයාට නිෂ්පාදනය කරලා දෙන්න පුළුවන් මෙන්න මේ ආකාරයට පළතුරු ජූස් වීදුරු තුනක් පමණයි. ටිකක් වැඩි වේගෙන් වැඩ කරන්න පුළුවන් බ්ලෙන්ඩර් එකක් තිබුණා නම් ඒ කාලයේ ඇතුළතදීම ඊට වඩා වැඩි පුර පළතුරු ප්‍රමාණයක් ඒ ක්‍රමානුකූලව අරගෙන ඊට වඩා වැඩි පුර ජූස් ග්ලාසස් ප්‍රමාණයක් නිර්මාණය කරලා දෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ මොකද්ද මෙතන තේරුම් ගන්න? යම් කිසි නිශ්චිත කාලයක් තුල හරිද සකසණයකින් ක්‍රියාත්මක කරන්න පුළුවන් උපදෙස් සංඛ්‍යාව වැඩි නම් ගොඩක්, අන්න ඒ සකසණය වේගවත් සකසණයක්. එහෙම නැත්නම් ස්පීඩ් ප්‍රොසෙසර් එකක් කියලා අපි හඳුනා ගන්නවා. එතකොට පරිගණකයකත් ඇත්තටම ඔයාලට මතකද 7 ශ්‍රේණියේදී අපි ඉගෙන ගත්ත වේගය මනින්නේ මොනවයින්ද? හර්ට්ස් වලින්. හර්ට්ස් වලින් හරි තප්පරයකදී ක්‍රියාත්මක කරනු ලබන උපදෙස් සංඛ්‍යාව කියලා අපි හර්ට් එකකින් හඳුනා ගන්නවා. එතකොට සකසණයට එනකොට පුතේ සාමාන්‍යයෙන් තප්පරයකදී මොනවද මෙගා හර්ට් එකක් කියලා අපි මුලින්ම හඳුනාගත්තා, ගිගා හර්ට්ස් කියලා හඳුනාගත්තා. මෙගා හර්ට් එකක් කියලා කියන්නේ මේ මොනවද හර්ට්ස් වලින් බැලුවොත් මිලියනයක්. හරිද? මිලියනයක්. එතකොට ඒ මිලියනයක් සමාන වෙනවා ගිගා හර්ට් එකකට. හර්ට්ස් මිලියනයක්. අපි කියනවා කිලෝ හර්ට්ස් වලින් නම් හර්ට්ස් 1000යි. එතකොට කිලෝ හර්ට්ස් 1000ක් මෙගා හර්ට් 1යි. නේද? එතකොට මෙගා හර්ට් එකක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම තප්පරයකදී උපදෙස් මිලියනයක්. එතකොට මිලියනේව තවත් 1000ක් වැඩි බැලුවොත් ඒක මොකද්ද? බිලියනයක්. ඒ කියන්නේ ගිගා හර්ට් එකක් වෙනවා. හරි, ආන් ඒ වගේ උපදෙස් සංඛ්‍යාවක් තප්පරයකදී අතිශයින්ම වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කරලා දුන්නොත් සකසනේ වේගය වැඩි වෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. හරිද? එතකොට මේ විවිධ නිෂ්පාදන සමාගම් තියෙනවා සකසන නිෂ්පාදනය කරන, එහෙම නැත්නම් ප්‍රොසෙසර්ස් නිර්මාණය කරන. ජනප්‍රියම සමාගම් තුනක් මෙතනින් තියෙනවා. එකක් තමයි Apple computer සඳහා Apple සමාගමෙන් නිර්මාණය කරන ප්‍රොසෙසර්ස්. ඊට අමතරව AMD සමාගමක් තියෙනවා. ගොඩක් දෙනා අතර ජනප්‍රියම සමාගම තමයි Intel. හරිද? මේ තියෙන මේ වගේ උදාහරණ තුනක් අපි මෙතන දක්වලා පෙන්නන්නේ. ඊට අමතරව මේ සකසනයක් ඇතුළත දැන් අද කාලේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා දැන් තාක්ෂණයක් දියුණු කරලා එක ප්‍රොසෙසර් එකකින් ප්‍රොසෙසර්ස් දෙකක හතරක වගේ කාර්යයන් කරන්න පුළුවන් විදිහටත් දියුණු කරලා තියෙනවා. එතකොට එක ප්‍රොසෙසර් එකකින් ප්‍රොසෙසර්ස් හතරක වැඩක් කරලා දෙනවා නම් අපි ඒව හඳුන්වනවා quad core කියලා. එක ප්‍රොසෙසර් එකකින් ප්‍රොසෙසර්ස් දෙකක කාර්යයන් කරලා දෙනවා නම් ඒව අපි හඳුන්වනවා dual core කියලා. එකක් විතරක් කාර්යයක් කරලා දෙනවා නම් single core කියලා හඳුනා ගන්නවා. හරි? එතකොට දැන් අපි බැලුවොත් මේ සිංගල් කෝ ප්‍රොසෙසර්ස් වලට මේකට එකක් මේ ඉස්සරම කාලේ තිබිච්ච Pentium 1 2 3 4 කියන වර්ගවල මේවා අයිති වෙනවා. ඩුවල් කෝක් බැලුවොත් අපිට දකින්නට ලැබෙනවා මෙන්න මේ විදියට. ඒ කියන්නේ සකසණයන් දෙකක කාර්ය කරලා දෙනවා ඩුවල් කෝ සහ කෝ ටු ඩු
මේවා අයිති වෙනවා. ඊළඟට කොඩ් කෝ කියන ගණයට තමයි වර්තමානයේ තියෙන සියලුම ප්‍රොසෙසර්ස් අයිති වෙන්නේ. එකක හතරකින් කාර්ය කරලා දෙනවා වගේ මේකේ තවත් තාක්ෂණික වශයෙන් දිනු කළ Core i3 5 7 9 වශයෙන් දැන් ඒවා අපට හඳුන්වලා දීලා තිනවා. ඊළඟට දැන් ඔයාගේ පරිගණකයේ කොහොමද ප්‍රොසෙසර් එක ස්පීඩ් එක බලාගන්නේ? ඔව්. අපිට ඒක මෙහෙම කරන්න පුළුවන්. ඔයාගේ පරිගණකයේ ඩෙස්ක්ටොප් එකට ගිහිල්ලා මේ ඩෙස්ක්ටොප් එකේ පුතේ තියෙනවා this PC කියලා මෙන්න මෙතන ඉහළම මේ තියෙනවා වම් කෙළවරේ icon එකක්. මේක right click කරන්න, mouse එකේ දකුණු බොත්තම click කරන්න. එතකොට මෙන්න මේ menu එක appear වෙනවා. මෙතන තියෙනවා properties කියලා window එකක්. මේ properties කියලා menu එකක් තියෙනවා. මේක click කරන්න. properties click කරලා ගියාම ඔයාට එනවා මෙන්න මේ වගේ screen එකක්. මෙන්න මෙතන තියෙනවා. එතකොට ඔයාගේ පරිගණකයේ සියලුම විස්තර ටික බලා ගන්න පුළුවන් එතනින්. මෙතන තියෙනවා පුතේ system කියන එක යටතේ processor එක. එතකොට මෙන්න මෙහෙම දිගට විස්තරයක් තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට මේ පරිගණකයේ තියෙනවා Intel සමාගම නිෂ්පාදනය කරපු Core i5. Core i5 ආකාරයේ අපිට තියෙන්නේ processor එකක්. එයාගේ වේගය දීලා තියෙනවා gigahertz 2.2 කියලා. හරිද? මේ තියෙන්නේ gigahertz 2.2 ආකාරයෙන් මේකේ ස්පීඩ් එක තියෙනවා කියලා අඳුනා ගන්න පුළුවන්. ඊළඟට RAM එකත් බලා ගන්න පුළුවන් කීයක් තියෙනවද කියලා අපි ඉස්සරහට ඒක කතා කරමු. ඔයාගේ මෙහෙම පද්ධතියත් මොකද්ද කියලා මෙතන දක්නට ලැබෙනවා. හරිද? දැන් අපි බැලුවොත් දැන් මෙන්න මේ ක්‍රියාකාරකම් කරන්න මෙතන දැන් ප්‍රායෝගිකව මේක කරන්න පුළුවන්. සමහර විට ඔයාගේ ගෙදර පරිගණක දෙකක් තියෙනවා නම් අර විදිහට එහෙම නැත්තම් පාසල ගිය වෙලාවක පරිගණක විද්‍යාගාරයේ අපිට පුළුවන් ඩෙස්ක්ටොප් එකට ගිහිල්ලා මෙන්න මේ this PC කියන එක right click කරලා properties ගියාම මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් අපේ පරිගණකයේ සකසනේ පිරිවිතර මොන වගේද කියලා. අපිට ඒක ඒ විදිහට ගිහිල්ලා කරන්නම්. හරි. අපි බැලුවොත් ඊළඟට hard disk එක එහෙම නැත්නම් දෘඩ තටියේ පිරිවිතර හඳුනා ගන්න එක අර ඔයාලා අපි කලින් කතා කරපු අර අභ්‍යාස පොත්වල උදාහරණයක් ඇසුරින් මේක පැහැදිලි කරලා දීලා තියෙනවා. පිටු 40ක පොතක් ගත්තොත් ඒකේ ගබඩා කරන්න පුළුවන්. ඒ කියන්නේ ලියන්න පුළුවන් ප්‍රමාණය සීමිතයිනේ. පිටු 160 පොතක් ගත්තොත් ඊට වැඩි ප්‍රමාණයක් ලියන්න පුළුවන් නේද? ආන් ඒ වගේ තමයි අපේ hard disk එකක් ගත්තොත් දැන් අර්ධ කාලේ නම් ගොඩක් වෙලාවට 1 terabyte hard disk අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම 4 terabyte hard disk එහෙමත් දක්නට ලැබෙනවා. ඒ කියන්නේ byte කියන ඒකකෙන් තමයි මතක ප්‍රමාණය අපි මනින්නේ. එතකොට බයිට් කියන 1000ක්, බයිට් 1024ක්, කිලෝ බයිට් එකක්, කිලෝ බයිට් 1024ක්, මෙගා බයිට් එකක්, මෙගා බයිට් 1024ක්, ගිගා බයිට් එකක්, ගිගා බයිට් 1024ක්, ටෙරා බයිට් එකක්. ඔය විදිහට තමයි චක්‍රය හැදෙන්නේ. එතකොට අතිවිශාල මතක ප්‍රමාණයක් රඳවන්න පුළුවන් ආකාරයේ hard disk එකක් තෝරා ගැනීම වැදගත් වෙනවා. හැබැයි චුට්ටක් මිල ගණනුත් එතකොට සාපේක්ෂව වැඩි වෙනවා. ඔයාගේ පරිගණකයේ hard disk එකේ capacity එක බලන්නේ කොහොමද? ඔව්, ඔයාගේ තර සුපුරුදු පරිදි මම අර කලිනුත් කරා වගේ desktop එකට ගිහිල්ලා මෙන්න මේ this PC කියන එක right click කරලා properties මේක double click කරන්න. මේ this PC එක කියන එක පුතේ double click කරලා open කරන්න. Right click කරොත් ඔයාට එනවා මෙන්න මෙතන open කියලා menu එකක්. මේ තියෙන්නේ. Right click කරොත් පුතේ මෙතන තියෙන open කියලා menu එකක්. ඒක click කරත් ඒත් කමක් නැහැ. double click කරනවා නම් ඒත් කමක් නැහැ. එතකොට double click කරන්නේ mouse එකේ left button එක දෙපාරක් ළඟ ළඟ ඔබන්න. හරිද? එහෙම බැරි නම් right click කරලා මෙතන open කියලා යන්න. එතකොට ඔයාට මෙන්න මේ ආකාරයෙන් this PC කියන එක open කරලා ඔයාට දක්නට ලැබෙනවා ඔයාගේ hard disk එකේ sizes කොපමණද කියලා. දැන් මෙතන මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ උදාහරණයක් ඇටියට මම අරගෙන තියෙන screenshot එක මේ පරිගණකයේ තියෙනවා පුතේ. ඇත්තටම එක hard disk එකයි තියෙන්නේ. මෙතන මේ තියෙන්නේ බාහිරින් සම්බන්ධ කරපු hard disk එකක්. හරිද? බාහිරින් සම්බන්ධ කරපු එහෙම නැත්නම් external hard disk එකක් මේ තියෙන්නේ. ඒකේ ප්‍රමාණය මෙතන පෙන්නනවා 1.81 terabyte කියලා. ඇත්ත වශයෙන්ම පුතේ මේක 2 terabyte hard disk එකක්. සාමාන්‍යයෙන් අපේ hard disk එකේ memory capacity එක චුට්ටක් ගන්නවා යම් කිසි මෙහෙම පද්ධතිය වැඩ කටයුතු සඳහා. එතන ඒ ප්‍රමාණය අඩු කරලායි අපිට පෙන්වන්නේ. එතකොට ඔයාගේ පරිගණකයේ මෙන්න මෙහෙම තියෙනවා C කියලා drive එකක්. ඊට අමතරව මෙතන local disk කියලා
තවත් පාටිෂන් එකක් තියෙනවා නම් වෙනත් අක්ෂරයකින් මේක පරිගණකයෙන් පරිගණකයට වෙනස් වෙනවා. ඇත්තටම පුතේ ඔයාලගේ පරිගණකයේ තියෙන එක hard disk එකක් තමයි. ඒ hard disk එක අපි මෘදුකාංගයක් ඇසුරෙන් පොඩ්ඩක් කොටස් දෙකකට කඩලා පෙන්න ගන්නවා තියා ගන්නවා. ඒකට හේතුව තමයි මෙහෙයුම් පද්ධතිය මේ ඔයාගේ පරිගණක පද්ධතියට අදාළ කරන ඇතැම් තොරතුරු ගබඩා කර ගැනීම සඳහා අපි එකක් වෙන් කරලා තියා ගන්නවා. හાર્ඩ් disk එකේ එක කොටසක්, ඉතුරු කොටස ඔයාගේ ඔය පෞද්ගලික ඔය තියෙන මූවී සරව මෙව හැම දෙයක්ම ගබඩා කරන්න තබා ගන්නවා. ඇත්තරම් පුතේ මේ දෙකේම එකතුව තමයි අපි හાર્ඩ් disk එකේ සම්පූර්ණ කැපැසිටි එක බලන්නේ. දැන් මෙතන තියෙන ගිගාබයිට් 200ක් කියමුකෝ ආසන්න වශයෙන්. මෙතන තියෙනවා 730 200යි 730යි කියන්නේ කීයද? 931ක් නේද? ඔව් 200යි 731යි 931. ඒ කියන්නේ මෙතනත් ඇත්ත වශයෙන්ම මේ සම්පූර්ණ hard disk එක පුතේ පරිගණකයේ ඇතුලේ සම්බන්ධ කරලා තියෙන එක 1 terabyte වෙනවා. හරි. ඊට අමතරව එළියෙන් සම්බන්ධ කරලා තියෙන hard disk එක 2 terabyte වෙනවා. ඒ නිසා විශාල මතක ප්‍රමාණයක් මේකෙත් තියෙනවා. ඔන්නෝම ඒක බලන්නේ. ඊළඟට අපි බලුවොත් සම්දර්ශකයක් තෝරා ගැනීම. එහෙම නැත්නම් මොනිටර් එකක් තෝරා ගැනීමේදී අපි සාමාන්‍යයෙන් දැන් පුංචි ඔරලෝසුවක් බලුවා. ඔයාගේ අත් ඔරලෝසුවක බලුවොත් වෙලාව බලා ගැනීම චුට්ටක් කරදරයි වගේ නේද? බොහොම අර ඩිස්ප්ලේ ඒරියා එක පොඩි. ඒ වගේ තමයි අපි මොනිටර් එකක් තෝරා ගන්නකොට සාමාන්‍යයෙන් ඩිස්ප්ලේ ඒරියා එක ගොඩාක් පොඩි ඒවා අපි තෝරගන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපේට යමක් පේන ප්‍රමාණයට වගේ අපි මේක තියා ගන්නවා නම් වඩා හොඳයි. එතකොට බලන්න දැන් මේ වගේ ටිකක් ලොකු ඩයල් එකක් තියෙන ඔරලෝසුවක් අපි බලමු නම් මෙතන අපිට බලන්න පුළුවන් ලොකු මොනිටර් එකක් මෙතන දක්නට ලැබෙනවා. එතකොට ඒ වගේ අපේ මොනිටරේ තියෙන ප්‍රමාණය විශාල වුණොත් අපිට බලන්න පුළුවන් මෙතන තියෙනවා අඟල් 19ක උදාහරණයක් ඇරෙට මොනිටර් එකක්. අඟල් 19ක මොනිටර් එකක් බැලුවොත් මෙතන මේක කොහොමද අපි දිගපළල තීරණය කරන්නේ? ඔව් ඇත්ත වශයෙන්ම මෙන්න මේ විකර්ණය තමයි මෙතනින් තෝරා ගන්නෙ. හරිද? මේ විකර්ණය අපි මෙතනින් තෝරා ගන්නවා කීයද කියලා. හරිද? එතකොට ඒ අනුව තමයි අඟල් 19ක් කියලා අපි මේක අවබෝධ කරගන්නේ. ඊළඟට මෙතන සම්දර්ශකය ඊළඟට බලන්න ඕන අනිත් කාරණාව තමයි මොනිටරේ ටෙක්නොලොජි එක මොකද්ද කියන එක. හරිද? මොනිටර් එකේ ටෙක්නොලොජි එක බැලුවොත් සාමාන්‍යයෙන් අපි ඉස්සර කාලේ භාවිතා කළා මෙන්න මේ වගේ කැතෝඩ කිරණ නල සම්දර්ශකය කියන එක. එහෙම නැත්නම් CRT මොනිටර්ස් කියන එක. ඔයගොල්ලෝ මේක දැකලා ඇති. දැන් නම් මේක භාවිතයෙන් ගොඩක් ඉවත් කරලා තියෙන්නේ. හරිද? මොකද ඒකට හේතුව අධික විදුලිය ප්‍රමාණයක් වැය වෙනවා. හැබැයි ඒ වෙනුවට අනිත් එක තමයි විශාල ඉඩ ප්‍රමාණයක් යනවා. අනිත් එක මෙතන බැලුවොත් ද්‍රව ස්ඵටික සම්දර්ශකය නැත්නම් ආලෝක විමෝචක ඩයෝඩ සම්දර්ශකය බැලුවොත් මේ 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 තාක්ෂණික දෙකම භාවිතා කිරීම නිසා විදුලි පරිභෝජනය ගොඩක් අඩු වෙනවා. සහ අනිත් එක තමයි තියාගන්න ඕන ඉඩ ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. හරිද? ඊළඟට අපි බැලුවොත් RAM එක ප්‍රධාන මතකයේ අරගෙන බැලුවොත් අපිට තියෙන අනිත් කාරණාව තමයි මේ RAM එකක් කියන්නේ හරියට දැන් අර අපි කොහේ හරි දැන් සුපර් මාකට් එකකට හරි ඇඳුම් කඩේකට හරි පුස්තකාලයකට හරි ගියොත් අපේ බෑග් එහෙම අපි තියලා යන්න එපා, අතුලට ගෙනියන්න දෙන්නේ නැහැ. එතකොට ඒව తాවකාලිකව රඳවන ස්ථානයක් අපිට දීලා තියෙනවා නේද? එතකොට ඒ වගේ එකක් අපි හඳුන්වනවා අපිට මොකද්ද? මෙන්න මේ රාක්කයක් වගේ තමයි අපේ RAM එක. ඒ කියන්නේ මොකද්ද? අපි ඔයාලට මේ සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකක් ඕපන් කරලා බලන්න ඕන වුණාම ඇත්තටම කරන්නේ මේ ඔයාගේ hard disk එකෙන් මේ RAM එකට తాවකාලික මේක ලෝඩ් කරගන්නවා. ප්‍රෝග්‍රෑම් එක ඕපන් කරගන්නවා කියන්නේ අන්න ඒකයි. ඒක ඕපන් කරගත්තායින් පස්සේ අපේ RAM එකට මේවා ගබඩා කරගත්තායින් පස්සේ තමයි ඇත්ත වශයෙන්ම මධ්‍යම සැකසුම් මේකකේ වෙත මේ ප්‍රෝග්‍රෑම්ස් යවන්නේ. හරිද? එතකොට తాවකාලිකව සියලුම දත්තසා තොරතුරු ගබඩා කරගන්නා ස්ථානයේ හැටියට තමයි අපි මේ පරිගණකයේ ප්‍රධාන මතකය හඳුනාගන්නේ. එතකොට එයාගේ මතක ප්‍රමාණය ඉතා විශාලයි නම් මොකද කරන්නේ? පරිගණකයේ මතක ප්‍රමාණය ගොඩක් විශාලයි නම් තමයි අපිට මේ සඳහා යොදා ගන්න පුළුවන් වෙන්නේ වැඩිපුර
ප්‍රෝග්‍රෑම් ප්‍රමාණයක් ධාවනය කරගන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකොට ඒක බලාගන්නේ කොහොමද අපි? ඔව් මෙන්න මෙතන තියෙනවා සාමාන්‍යයෙන් අපි පරිගණකයේ ධාරිතාවය ගොඩක් වෙලාට බයිට්ස් වලින් අපි ගණන් හැදුවත් ඇත්ත වශයෙන්ම දැන් අපේ ඒකකවල පහසුව සඳහා දැන් කාලේ ගිගාබයිට් වලින් තමයි අපිට මේක දක්නට ලැබෙන්නේ. හරිද? මෙන්න මෙතන බලන්න සාමාන්‍ය මේ වගේ RAM එකක් අරගෙන බැලුවොත් මෙන්න මෙතන තියෙනවා 4GB කියලා. හරිද? 4GB කියලා මෙතන දක්නට ලැබෙනවා. ඒකෙන් තමයි මේ RAM එකේ capacity එක අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන ලැප්ටොප් පරිගණකයකට සම්බන්ධ කරන RAM එක. හරි? ඊළඟට කොහොමද අපි මේ එක බලාගන්නේ අපේ RAM size එක කොච්චරද කියලා? ඔව් අර සුපුරුදු පරිදිම අපේ computer එක මේකේ මෙතන this PC කියන එක right click කරලා මෙතන properties වලට ගියන් පස්සේ ඇත්ත වශයෙන්ම මෙන්න මෙතන අපිට දක්නට ලැබෙන බලන්න install memory RAM කියලා. බලන්න මෙතන තියෙනවා 4GB කියලා. හරිද? ඒ කියන්නේ අපේ RAM ප්‍රමාණය එහෙම නැත්නම් ප්‍රධාන මතකයේ size එක මෙතනින් දක්නට ලැබෙනවා 4GB කියලා. හරි? ඊළඟට අනිත් කාරණාව තමයි දෘශ්‍යක චිත්‍ර අනුහුරු කුරුව. එහෙම නැත්නම් video graphic adapter කියලා අපි හඳුනනවා. ඒ මොකක්ද ඒ? ඔව් සාමාන්‍ය video graphic adapter කියලා අපි හඳුන්වන්නේ මේ එතකොට මෙතන කියන්නේ සාමාන්‍යයෙන් අපේ පරිගණකයට මේ display එක ලබා ගන්න. එහෙම නැත්නම් monitor එක සම්බන්ධ කරන්න ටිකක් හොඳට අපේ display එක ගන්න නම් මෙන්න මේක අත්‍යවශ්‍ය වෙනවා. එතකොට සමහර ඒවා තියෙනවා ඇත්තටම on board එන ඒවා. ඒ කියන්නේ පරිගණකයේ මව පුවරුව. එහෙම නැත්නම් ප්‍රධාන පරිපත පුවරුවේම අපිට මේක දක්නට ලැබෙනවා. සාමාන්‍ය දැන් ඔයාගේ monitor එක සම්බන්ධ කරන්න පුළුවන් ports වර්ග 3ක් ගැන අපි 8 වසරේදී ඉගෙන ගත්ත දෙවෙනි පාඩමේදී. එතකොට මේක මොකද්ද? VGA. ඔයගොල්ලෝ දන්නවා මේ video graphic adapter කියන එක. මේක තමයි බහුලව තාමත් භාවිතා වෙන්නේ. හැබැයි දැන් ටිකක් මේක ක්‍රමානුකූලව භාවිතෙන් ඉවත් වෙලා යනවා. ඊට අමතරව DVI කියන එකක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් projectors වලට යොදා ගන්නවා. ඒ කියන්නේ මේ අපේ පරිගණකෙන් projector එකක් හරහා output එක එහෙම නැත්නම් ලබා ගන්න මේක භාවිතා කරන්නේ. නමුත් දැන් ගොඩාක් හොඳම දේ තමයි සෑහෙන ඉතාමත් හොඳම රූප රාමු ලබා ගැනීම සහ රූපයත් ශබ්දයක් දෙකම output කරන්න පුළුවන් port එකක් හැටියට අපි HDMI port එක හඳුනා ගන්නවා. එතකොට ඒ වගේ එකක් වුණත් අපිට high කර ගන්න පුළුවන් මෙන්න මේ වගේ separate card එකක් භාවිතා කරලා. VGA කාඩ් එකක් භාවිතා කරලා. ඉතින් ටිකක් ගාන වැඩි වෙනවා. ඒ වුණත් ඔයාට හොඳ output එකක් ගන්න නම් ඒ වගේ එකක් භාවිතා කරන්න පුළුවන්. ඊළඟ එක තමයි sound cards. හරි? දැන් සමහර sound cards අර මම කලිනුත් කිව්වා වගේ VGA port එක වගේම මේකත් on board එහෙම නැත්නම් පරිපත මව පූර්ව මත ලැබෙනවා. ප්‍රධාන පරිපත පූර්ව මත දක්නට ලැබෙනවා. එහෙම නැති වුණොත් ඔයාට පුළුවන්කම තියෙනවා වෙනම sound card එකක් අරන් high කරගන්න. එතකොට සාමාන්‍යයෙන් පොදුවේ මේ sound card එකේ මෙන්න මේ විදිහට jacks 3ක් තියෙනවා. එහෙම නැත්නම් ports 3ක් තියෙනවා. audio මේ video මේ audio ports කියන එක. ඒක අපි ටිකක් සමීපව බැලුවොත් ප්‍රධාන වශයෙන් මෙන්න මේ වර්ණ තුන තමයි දක්නට ලැබෙන්නේ නිල්, කොළ, රෝස. හැබැයි ඊට අමතරව සමහර ඒවා අපිට දක්නට ලැබෙනවා මේ විදිහට ටිකක් surround sounds අපිට සවි කරගන්න ඕනේ වුණොත් අපේ පරිගණකය හරහා ටිකක් තව speakers එහෙම නැත්නම් subwoofer එකක් හයි කරගන්න මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒවා අත්‍යවශ්‍යම නැහැ. අපිට මූලික වශයෙන් මේ තුන විතරක් තිබුණාම ඇති. මේ නිල්, කොළ, රෝස කියන්නේ සම්මත වර්ණ තුනක්. ඒවයින් සම්බන්ධ වෙන්නේ මෙහෙමයි. ලා කොළ පාටට ඒ ජැක් එකට අපි ගහන්නේ ස්පීකර් එක. ඊට අමතරව වාගේ හෙඩ්ෆෝන් එකත් ඒකට හයි කරන්න පුළුවන්. රෝස පාට එකට අපි හයි කරන්නේ මයික් එක. ලා නිල් පාට එකට අපි හයි කරනවා බාහිර උපකරණ හරහා ශබ්ද ලබා දීම. එහෙම නැත්නම් ඔයාගේ කීබෝඩ් එකක් හරි ඒ කියන්නේ මියුසික් අපි එහෙම නැත්නම් පියානෝ එකක හරි මොකක් හරි ඒ ශබ්දයක් අපිට මේ ලබා ගැනීම සඳහා මේ පෝට් එක භාවිත කරන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා අපි දැන් ওই හાર્ඩ්වෙයාර් පැත්ත ගැනනේ දැන් කතා කරන්නේ. ඒ කියන්නේ අතට අල්ලන්න පුළුවන් කොටස් ගැන පරිගණකයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වේ යුතු කරුණු ගැන කතා කළේ. දැන් කතා කරන්න තියෙන්නේ පරිගණකයක ස්ථාපිත කරලා තියෙන software පිළිබඳව දැන් චුට්ටක් අපි අවබෝධය ගන්න ඕනේ. උතර ප්‍රධාන වශයෙන්ම අපි තේරුම් ගන්න ඕන දේ තමයි මෙහෙයුම් පද්ධතිය ගැන. මේ hardware එක ගනුදෙනු කරන ප්‍රධානම මුදුගාංගය තමයි මෙහෙයුම් පද්ධතිය. අපි මේක 6 7 වගේ පන්තිවලදී ඉඳන්ම මේක ඉගෙන ගත්තා නේද?
එතකොට ඒ යටතේ අපි සමහර ඒවා ඉගෙන ගත්තා. සමහර මෙහෙම පද්ධති තියෙනවා, සල්ලි දීලා ගන්න ඕන ඒවා, මිලදී ගත යුතු ඒවා තියෙනවා. සමහර ඒවා තියෙනවා නොමිලේ ලබා ගන්න පුළුවන් ඒවා, ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන් ඒවා. එතකොට ඕනම් පරිගණක පද්ධතියක මිල ගණන් මේ සැසඳීම සඳහා මේ ඒවා තීරණය වෙන්න, මිල ගණන් තීරණය වෙන්න මෙන්න මේ මෙහෙයුම් පද්ධතියත් ගොඩක් වැදගත් වෙනවා. එතකොට අපි බැලුවොත් මෙතන මේ Windows මෙහෙයුම් පද්ධතියට සාමාන්‍යයෙන් අපි මුදල් ගෙවන්න ඕනේ. හැබැයි මේ මෙතන තියෙන Ubuntu එහෙම නැත්නම් ඇතැම් Linux මෙහෙයුම් පද්ධති සඳහා අපිට ඒ තරම් විශාල වියදමක් කියන්නේ නැහැ. හරිද? ඒවා ඒ කියන්නේ නොමිලේ ලබා ගන්න නිසා ඒ අර ඇත්ත වශයෙන්ම අපිට ඕන කරන්නේ මොනවද? අපිට ඕන කරන්නේ ඇත්තටම ඒ අර හાર્ඩ්වෙයා ඒ කොටස් වලට යන වියදම පමණයි. ඉතින් ඒක නිසා දැන් අර නමුත් ගොඩක් වෙලාවට සමහර පරිගණක වල නම් එහෙම මෙහෙයුම් පද්ධතියක් ඉන්ස්ටෝල් කරලා නැහැ. අපිට අවශ්‍ය මේ මෙහෙයුම් පද්ධතියක් අපිට තනියෙන් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්කම තියෙනවා නම් එතකොට අපිට එතනත් ඒ මිල අඩු වීමක් සිද්ධ වෙනවා. නැත්තම් මේ පරිගණක මිලදී ගන්න වෙළඳ ආයතනයට කියලා මෙහෙයුම් පද්ධතියක් දාගන්න ගියොත් ඒකේ ගානත් එයාලා අය කරලා දෙනවා. අය කරගන්නවා. හරිද? ඊළඟට වැදගත්ම කාරණේ තමයි වගකීම. එහෙම නැත්නම් වොරන්ටි එක. මේ වොරන්ටිස් තෝරා ගැනීමේදීත් මෙන්න මෙහෙම වර්ග තුනකට අපිට දක්නට ලැබෙනවා. ගොඩක් වෙලාවට මැනුෆැක්චරර් වොරන්ටි එහෙම නැත්නම් නිෂ්පාදන වගකීම කියලා කියන්නේ ඕනෑම පරිගණකයක් මිලදී ගත්තයින් පස්සේ මිලදී ගත් දින සිට අවුරුද්දක කාලයක් යනතුරු එයාලා වගකීම අරගන්නවා. හරිද? ඒ කියන්නේ අපේ පරිගණකේ මොනවා හරි දෝෂයක් තිබුණොත්, හරි මොනවා හරි ක්‍රියාත්මක වෙන්නේ නැති දේවල් වුණොත්, ඒ කියන්නේ not functioning වුණොත්, ඒ වගේ ගැටලුවක් වුණොත් ඒගොල්ලෝ චුට්ටක් ඒවා ගැන හොයලා බලනවා. සමහර ඒවා ඒගොල්ලෝ වගකීම් කාලය දික් කරනවා. ඒවට අපි කියනවා extended warranty කියලා. හරිද? එතකොට දැන් සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක් වුණොත් ඒ කියන්නේ අපිට ටිකක් වැඩි මුදලක් ගෙවලා ඒ භාණ්ඩය මිලදී ගන්න සිද්ධ වෙනවා. තව එකක් තියෙනවා on site warranty කියලා. එහෙම නැත්නම් වැඩබිමේ වගකීම කියලා. ඒ කියන්නේ එහෙම දෙයක් සිද්ධ වුණාම ගොඩක් වෙලාවට ඒකේ යම් යම් කොටස් වල නඩත්තු කටයුතු සඳහා ඒ ආයතනය ඉදිරිපත් වෙලා ඒක කරලා දෙනවා. ඒකයි සිද්ධ වෙන්නේ. කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා චෙක් කරලා බලනවා මේ මේ කොටස් වැඩ කරනවද නැද්ද කියලා. දැන් උදාහරණයක් ඇටියට මෙතන දීලාම තියෙනවා. අපි ලැප්ටොප් එකක් ගන්නකොට අවුරුදු 3ක් ඒකේ වොරන්ටි ගන්නවා නම් අවුරුදු 3ක් වොරන්ටි ගත්තායින් පස්සේ මොකද්ද වෙන්නේ? ඔව්. ඒකේ බැටරියකට අවුරුද්දක වගකීම් කාලයක් දෙනවා. බැටරියකට විතරක්. හරිද? එතකොට බැටරිය එක ගැන ඒගොල්ලෝ වගකීමක් ගන්නවා අවුරුදු 3 ගත්තට පස්සේ. හරිද? අන්න ඒ වගේ එකක් තමයි ඔතන ඔය වැඩබිමේ වගකීම වෙනත on site warranty කියලා හඳුන්වන්නේ. ඊළඟට මෙතන මෙහෙම දෙයක් තියෙනවා. මිල දැන් සාමාන්‍යයෙන් අපි මේකේ අවබෝධ කරගන්න ඕන කාරණා හතරක් තියෙනවා. එකක් තමයි අපේ සකසණයේ වේගය ගොඩාක් වැඩි නම් මිල ගාන වැඩි. ඊළඟට මොනිටර් එක සාමාන්‍යයෙන් විශාල වෙනවා නම් ස්ක්‍රීන් සයිස් එක එතකොටත් මිල වැඩි වෙනවා. දැන් අපිට ඇත්තනම ගොඩාක් ලොකු මොනිටර්ස් පාවිච්චි කරන්න ඕන වෙන්නේ නැහැ. අඟල් 19ක් වගේ එකක් නම් ගොඩක් හොඳටම ඇති. ඒකට හේතුව ග්‍රැෆික් ඩිසයිනින් කරන අයට තමයි අත්‍ය වශයෙන්ම විශාල මොනිටර් එකක් ඕන වෙන්නේ. මොකද අර ඒ ග්‍රැෆික්ස් වල බොහොම සියුම් තැන් ඒගොල්ලන්ට නිරීක්ෂණය කිරීමට අවශ්‍ය නිසා. හරිද? ඊළඟට අනිත් එක තමයි අඩු මතක ධාරිතාවයක් තියෙන පරිගණක. ඒ කියන්නේ RAM එකේ කැපැසිටි එක අඩු නම් අන්න එතකොට මිල ගාන අඩු වෙනවා. හරිද? නමුත් අපි පොඩ්ඩක් දැනගන්න ඕන දෙයක් තමයි මධ්‍යස්ථ මිල ගාණක් තියෙන මධ්‍යස්ථ කැපැසිටි එකක් තියෙනවා නම් අපිට චුට්ටක් ඒක මේ වැඩි වුණත් කමක් නැහැ. එතකොට පරිගණකේ කාර්යක්ෂමතාවය ඇතන වැඩි වුණත් ඒ වැඩි වුණාට මේ මිල ගාන වැඩියෙන් ගෙවුවයි කියන එක අපිට එතරම් හානියක් වෙන්නේ නැහැ. සහ අනිත් එක තමයි hard disk එකක් ගත්තොත් වැඩි කැපැසිටි එකක් තියෙන hard disk එකක් ගන්න එක මිල වැඩි වෙනවා. හරි? ඉතින් ඒ සමහර අවස්ථාවන්වලදී අපිට ඒව පොඩ්ඩක් ගාන වැඩි වුණත් ඒක පස්සේ අපිට වාසියක් වෙන දැනුත් තියෙනවා. ඒකත් අපි අවබෝධ කරගන්න ඕනේ. අපි බැලුවොත් මේ ක්‍රියාකාරකම එකේ 6ට ගිහිල්ලා මෙතන තියෙනවා මේ අපිට ස්පෙක් එකක් එහෙම නැත්නම් ස්පෙસિෆිකේෂන් එක පිරිවිතරයක් දීලා තිනවා. මේවායේ අපිට ප්‍රධාන වශයෙන් වර්ග 3කට මේ ප්‍රධාන වශයෙන් මේ පිරිවිතර වර්ග දෙකකට අපිට බෙදන්න පුළුවන්. එකක් තමයි තාක්ෂණික පිරිවිතර. ඒ කියන්නේ පරිගණකයේ තාක්ෂණික පැත්ත ගැන කතා කරන ස්පෙસિෆිකේෂන්ස් තමයි අපි මේ මෙතන බලන්නේ. ඊළඟට මෙතන තියෙනවා
වගකීම් කාලය සහ මිල ඒවට අපි කියන්නේ තාක්ෂණික නොවන ඒවා කියලා. හරිද? තාක්ෂණික නොවන පිරිවිතර කියලා අපි ඒව හඳුනා ගන්නවා. අපි බැලුවා පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ තාක්ෂණික පිරිවිතර තුනක් සඳහන් කරන්න කියලා. මම උදාහරණයකට දාලා තියෙන සකසණය, මතක ධාරිතාවය, හරිද? ඊළඟට ඍඩ තැටියේ ධාරිතාවය කියලා අපි හඳුනා ගන්නවා. ඊට අමතරව වාට ඕන පරිගණකයේ තිරය මෙහෙම් පද්ධතිය ඒකත් අපිට ගන්න පුළුවන්. තාක්ෂණික පිරිවිතරයක් හැටියට තාක්ෂණික නොවන පිරිවිතර දෙකක් සඳහන් කරන්න කියලා තියෙනවා. ඒ තමයි වගකීම් කාලය, අනිතික තමයි මිල ගණන්. හරිද? ඊළඟට සකසණයේ වේගය සඳහන් කරන්න කියලා අහලා තියෙනවා. මෙතන තියෙන්නේ මොකද්ද? ඔව්, ගිගාහර්ට්ස් 3.7. ඊළඟට අපෙන් අහනවා සකසණයේ වර්ගය අපිට ගන්න පුළුවන්. ඒක Co(I)7 කියලා මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ අපෙන් අහුව ප්‍රධාන මතකයේ ධාරිතාවය කියලා කීයද? ඔව්, අපිට ගන්න පුළුවන් ප්‍රධාන මතකයේ ධාරිතාවය හැටියට මෙතන තියෙනවා 4GB කියලා. ඊළඟට 6 ඍඩ තැටියේ ධාරිතාවය කීයද? 2 TB කියලා තියෙනවා. ඊළඟට තිරේ ප්‍රමාණය කීයක් තියෙනවද මෙතන? ඔව්, අඟල් 18 mm අපිට මෙතන දක්නට ලැබෙනවා. හරි? ඊට පස්සේ ක්‍රියාකාරකම 1.7ට අපි ගියොත් පරිගණකයක් මිලදී ගැනීමේදී මේ සොයාබැලිතු කරුණු ගැන මේ හිස්තැන් පෙරවීමක් අපිට කරන්න තියෙනවා. අපි බැලුවොත් සකසණයේ වේගය සඳහා කීයද? මෙතන මොකද මේ තියෙන්නේ? සකසණයේ වේගය අපිට ගිගාහර්ට්ස් මගින් බලන්න පුළුවන් කියලා තියෙනවා. සන්දර්ශකයක් තෝරා ගන්නා විට එහි ප්‍රමාණය මොකක් වෙනවා නම්ද? හොඳ. ඔව්, ප්‍රමාණය විශාල වෙනවා නම් හොඳයි. වැයවෙන විදුලිය අඩු වීම හොඳයි. Large, less. ප්‍රධාන මතකයේ ධාරිතාව මොනවායින්ද ප්‍රකාශ කරන්නේ? ගිගාබයිට්ස් වලින්. වගකීම් කාලයේ දීර්ඝ කළ පරිගණකවල මිල සාපේක්ෂව මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරිද? goes up. ධෘඩ තැටියක ධාරිතාවය ප්‍රකාශ කිරීමට මොකද භාවිතා වෙන්නේ? ඔව්, ටෙරාබයිට් කියන එකගේ භාවිතා කරන්නේ. ප්‍රධාන මතකයේ ධාරිතාව ධෘඩ තැටියේ ධාරිතාවට වඩා මොකද වෙන්නේ? අඩුවේ කියලා තියෙනවා. එමෙතත් less කියලා තියෙනවා. හරිද? ඊළඟට අපි බැලුවොත් මේ අලවියෙන් පසු සේවා කියන එක ඇත්ත වශයෙන්ම අපිට දැන් ඕනම පරිගණකයක් මිලදී ගත්තට පස්සේ වෙනද ආයතනය ඇත්තරම මෙන්න මේ දේවලුත් ගන්න ඕනේ. මොකද හැමෝටම තාක්ෂණික දැනුමක් නැහැනේ. එතකොට එයාලට තාක්ෂණික දැනුම තියන හැටියට සමහර වෙලාවට මේක කාලයත් එක්ක මොනවා හරි ගැටලු වෙනවා වෙන්න පුළුවන්. එතකොට අපිට මේක රෙපෙයා කරගන්න හරි මොනවා දේ වෙලාවට අපිට කරගන්න ඕනේ වගේ තාක්ෂණික උපදෙස් ලබා දීමත් ඒවට අවශ්‍ය කරන ඇසිස්ටන්ස් එක ඒක ලබා දෙන එක. දැන් ගොඩක් වෙලාවට පාසල් වලත් ওই පරිගණක පැත්තෙන් ඒ මිලදී ගත්තයින් පස්සේ තාක්ෂණික සමාගම් වලින් ඇවිල්ලා චුට්ටක් ඒගොල්ලෝ ඒගොල්ලෝගේ වගකීම් කාලය ඇතුළත ඇවිල්ලා ඇත්තටම හොයලා බලනවා නම් මේ කවුරු හරි පොඩ්ඩක් රිපෝට් එකක් දැම්මොත් මෙන්න මේ වගේ අපේ පාසලේ පරිගණක වල මෙහෙම මෙහෙම ප්‍රශ්න තියෙනවා කියන එක ඒගොල්ලෝ ඇවිල්ලා මේක තාක්ෂණික වශයෙන් කරලා බලනවා. ඒක තමයි වෙන්නේ. ඊළඟට ඒවා ඒගොල්ලෝගේ ඇත්තටම කන්ටැක්ට් නම්බර්ස්, ඊමේල්, ඒ වෙබ්සයිට්ස් ඒවා ඔක්කොම ලබා දෙනවා. ඒතකොට සමහර වෙලාවට ඒවයි වෙබ්සයිට්ස් වලත් ඒගොල්ලෝගේ උපදෙස් තියෙනවා. ඒවට අවශ්‍ය කරන වෙනත් කාරණා ඒගොල්ලෝගේ සඳහන් කරලා තියෙනවා නේද? අපිට උනම් බලා ගන්න පුළුවන්. ඒක ඇත්තටම ගොඩක් වෙලාවට ඒ යම්කිසි වෙළඳ නාමයකට පවා ඇත්තටම ඒ කියන්නේ අපි පරිගණක මිලදී ගන්න අවශ්‍ය කරන වෙළඳ නාමයකටත් මේක ගොඩාක් බලපානවා. හරිද? ඒගොල්ලන්ගේ කීර්ති නාමයත් එක්ක අපි බැලුවොත් මෙන්න මේ ක්‍රියාකාරකම 1.8. හරිද? 1.8 අපිට දීලා තියෙනවා මෙන්න මේ ආකාරයට පරිගණක දෙකක් A සහ B කියලා. එතකොට අපේ ප්‍රශ්න අහලා තින්නේ මෙහෙමයි. B පරිගණකයේ සකසන්නේ නිෂ්පාදනය කරපු ආයතනය මොකද්ද? ඔව්, AMD කියන ආයතනය තියෙන්නේ. ඒ ළඟට මතක ධාරිතාවය වැඩි පරිගණකයේ මොකද්ද මෙතන? ඔව්, 4GB මේක නේද අගේ වැඩි. ඒ කියන්නේ A කියන පරිගණකයේ. ඊළඟට තිරේ මතක ප්‍රමාණය වැඩි පරිගණකයේ මොකද්ද? තිරේ ප්‍රමාණය, ඔව්, මෙතන තියෙනවා අඟල් 19 mm. ඒක තමයි වැඩි මාගේ තියෙන්නේ. ඒ කියන්නේ ඒකත් A. ධෘඩ තැටියේ ආචයන ධාරිතාවය අඩු පරිගණකයේ මොකද්ද? ධෘඩ තැටියේ ආචයන ධාරිතාව අඩු පරිගණකයේ මොකද්ද? B. ඔව්, ඒ කියන්නේ මේක 1 TB, මේක 500 GB. ඊට වඩා අඩුයි නේද? මෙතන ඒ පරිගණකයේ මිල වැඩිවීමට හේතු වෙ හැකි කරුණු තුනක්. ඔව්, අපිට මම උදාහරණයක් විදිහට මෙහෙම දා තිනවා. මේ බලන්න මෙතන එකක් තමයි Windows 10
මේ මෙහෙම පද්ධතිය තියෙනවා. එතකොට මම අර කලින් කිව්වා වගේ ඒකට ගේමක් කරන්න ඕන වෙනවා. අනිත් එක තමයි Ubuntu නේ මේක තියෙන. ඒ නිසා ඒක නොමිලේ. ඒකට එතකොට මුදලක් අය කරන්න ඕනේ නැහැ නේ. හරි. ඒක නිසා ඒකේ ගාණ අඩුයි ඇත්තටම. ඊළඟට සකසනේ Core i3 මෙතන ඒ පරිගණකයේ මෙතන Core 2 ආකාරයේ එකක් තියෙන නේද? ඒ කියන්නේ ස්පීඩ් එක ටිකක් අඩුයි. හරිද? ඒක නිසා සකසනේ මෙතන වේගය වැඩි. ඊළඟට ද්‍රුත තැටියේ ධාරිතාවය මේකේ වැඩි. ඒකත් එක හේතුවක් වෙනවා මිල ගණන් මේකේ වැඩිවීම සඳහා. ඊළඟට 6 තාක්ෂණික නොවන පිරිවිතර දෙකක් සඳහන් කරන්න කියලා තියෙනවා. ඔව් මෙතන තියෙනවා වගකීම් කාලය සහ මිල. අපි බැලුවොත් ඊළඟට මේ අපේ පරිගණකවලට අර දැන් කලින් කතා කරානේ අපි මේ මොනවද පෙරිෆෙරල් ඩිවයිසස් එහෙම නැත්නම් පර්යන්තුපාංග ඒවා සම්බන්ධ කරන්නේ මේ මොනවා හරහාද? අපි අට ශ්‍රේණියේදී මේක ඉගෙන ගත්තා පෝට්ස් කෙවෙනි හරහා. එතකොට ඒ යටතේ අපි ඉගෙන ගත්තා USB පෝට් එක ගැන ඔයාලට මතක ඇති. ඒ USB පෝට් එකේ ඇත්තටම සම්බන්ධ කරන්න පුළුවන් විවිධාකාර උපාංග තියෙනවා. ලෝකේ ඇත්තටම උපාංග 3000 ගාණක් විතර වගේ අපිට මේවා දක්නට තියෙනවා. නමුත් දැන් මෙතනින් පොඩ්ඩක් ඔයාලා හැමදාම වගේ දකින දේවල් කිහිපයක් මෙතන උදාහරණයක් වශයෙන් අපි යොදලා තියෙනවා. මෙතන දකින්නට පුළුවන් මුද්‍රණ යන්ත්‍ර, එහෙම කියන්නේ printers, keyboard එක, mouse, scanner. දැන් මේවා ගොඩාක් දැන් USB connect කරන් තියෙන. ඊළඟට external hard disk එක, ඊළඟට සමහර DVD drive එලියෙන් හයි කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඊළඟට digital camera, web camera, ඊළඟට barcode reader සුපර් මාකට් වල ඔයගොල්ලෝ දැකලා ඇති මේ වගේවා. අනිත් එක තමයි memory card. ඒ කියන්නේ memory chip read කරන්න. දැන් ඔයාලගේ phone වල තියෙන ඒවා, camera වල තියෙන ඒවා memory chip එක read කරන්න. සමහර laptop වල නම් ඒවා include වෙලා තියෙනවා. ඒ වුණත් ඒවා read කරන්න අපිට වෙනමම USB port එකක් සහිත USB මේ readers පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔයගොල්ලෝ හැමදාම දකින දෙයක්. මොකද pen drive එක. එතකොට අපි මේවා වර්ග කරන්න කියලා අපිට මෙන්න මේ ක්‍රියාකාරකමේ කියනවා මොනවා හැටියටද? ආදාන, ප්‍රතිදාන, ආචයන උපාංග හැටියට. ඔව්. අපි බැලුවා ආදාන උපාංග යටතේ මේ USB port එක කරා හයි කරන්න පුළුවන් ඒවා හැටියට අපිට keyboard එක, mouse එක, scanner එක, සුපරීක්ෂකය, ඊළඟට barcode reader එක ගන්න පුළුවන්. ඊට අමතරව web camera වත් අපිට ගන්න පුළුවන්. මොකද ඒකෙන් අපි පින්තූරයක් අපේ පරිගණකයට ඇතුළට ගන්නවානේ. ප්‍රතිදාන උපාංගයක් හැටියට අත වශයෙන්ම මුද්‍රණ යන්ත්‍රය තමයි අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ආචයන උපාංග යටතේ තව hard disk එක. ඒ කියන්නේ බාහිර දෘඩ තැටිය, ඊට අමතරව බාහිර සංඛ්‍යාක බහුවිධ තැටිය, ඊට පස්සේ මතක කාඩ්පත් කියවණය, ඒ කියන්නේ memory chip readers, ඊළඟට flash drives මේවා ඔක්කොම අපිට ගන්න පුළුවන් මොනවා හැටියටද? තව ආචයන උපාංග හැටියට. ඊළඟට තව එකක් අපි ඉගෙන ගන්න තියෙනවා මෙතන ports ගැන. ඒ කියන්නේ network port එක ගැන. එහෙම නැත්නම් RJ45 connect එක ගැන. අපි අත ශ්‍රේණියේ දෙවෙනි පාඩමෙන් මේක ඉගෙන ගත්තා. මොනවටද සම්බන්ධ කරන්නේ? ඔව් මෙන්න මේ වගේ අපේ අන්තර්ජාලයට පිවිසීමට, එහෙම නැත්නම් පරිගණක ජාලයකට සම්බන්ධ කර ගැනීම සඳහා මේ network cables අවි කරන්නේ මෙන්න මේ වගේ network port එක. දැන් මේවත් ඇත්තටම අපිට on board දක්නට ලැබෙනවා. දැන් මෙතන ඔයාලට මේ USB ports උත් දක්නට ලැබෙන on board. හරිද? network port එකත් මේ මවපූරුවේම සම්බන්ධ කරලා එන අවස්ථාවල් එනවා. එහෙම නැත්නම් මේ වගේ separate network interface card එකක් ඔයාලට හයි කරගන්න පුළුවන්. හරිද? ඊට අමතරව තවත් එකක් තමයි මේ පරිගණකයකට තවත් පර්යන්ත උපාංග සවි කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒක රැහන් රහිතව. දැන් අපි කලින් කතා කරපු ඒවා ඔක්කොම රැහන් සහිත. රැහන් රහිතව භාවිතා කරන ඒවා හැටියට ඇත්ත වශයෙන්ම මෙහෙම දෙයක් තියෙනවා. මේ Bluetooth keyboard සහ mouse තියෙනවා වගේම Wi-Fi keyboards and mouse උත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ රේඩියෝ තරංග භාවිතා කරලා. ඒක වෙන්නේ මෙහෙමයි. ඇත්ත වශයෙන්ම මේ Wi-Fi තාක්ෂණය භාවිතා කළා වුණත් USB port එකකට ඒකේ අනිත් කොටස හයි කරන්න ඕනේ. දැන් ඒ කියන්නේ wireless mouse එකක් ගත්තොත් ඒකේ තියෙන චූටි USB කෑල්ලක් ඒක හයි කරන්න ඕනේ අපේ එනමේ USB port එකක් හරහා. නැත්නම් ඒක detect කරගන්නේ නැහැ පරිගණකයේ විසින්. එහෙම එකකුත් තියෙනවා. එතකොට ඔන්න දැන් අපි මෙතෙක් කතා කරපු මේ සියලුම පිරිවිතර වර්ග නැවතත් මේ විදිහට categorize කරලා මේ සමහර එකක් විදිහට තියෙනවා. තාක්ෂණික සහ තාක්ෂණික නොවන පැත්තට ගියොත් ඔව් පරිගණකයේ මිල, වගකීම, සමාගමක තියෙන කීර්තිනාමය, ඊළඟට අලවියෙන් පසු සේවය, මේවා ඔක්කොම අපට අයිති වෙන්නේ මොනවා හැටියටද? තාක්ෂණික නොවන පැත්තට. ඊළඟට තමයි තාක්ෂණික පැත්තට
සකසන වේගය දෘඩතටියේ ධාරිතාව මතක ධාරිතාව සහ තිරයේ ප්‍රමාණය අපිට ගන්න පුළුවන්. හරිද? දැන් මේ තියෙන දැන් සාමාන්‍යයෙන් අපේ අවශ්‍යතාවයන් අනුව පරිගණකයක් මිලදී ගැනීම කරද්දී මෙන්න මේ ආකාරයෙන් දක්නට මේ අපි පොඩ්ඩක් අවබෝධ කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය කරන ආකාරයට මොකද්ද මේ එක් එක් කොටස් කොහොමද ඇතුළත් විය යුත්තේ කියන එක ගැන අපි ටිකක් ඒක ගැන ඊළඟ ක්‍රියාකාරකම් එක්ක කතා කරොත් ක්‍රියාකාරකම මම 1.11 ගැන මෙතනදි කතා කරන්නේ 1.10 ගැන මම මෙතනදි කතා කරන්න යන්නේ නැහැ. 1.11 බැලුවොත් අපිට දීලා තියෙනවා මෙන්න මේ විදිහට මිල ගණන් එක්ක මේ පරිගණකයක මොනවද සියලුම එක් එක් කොටස් වල පිරිවිතරත් එක්ක මිල ගණන්. හරි, එතකොට මෙහෙම දෙයක් තියෙනවා. දැන් මෙතන අපි මිල අඩුම එක අපි ගන්න යන්නෙත් නැහැ. හරිද? මිල වැඩිම එක ගන්න යන්න ඕනෙත් නැහැ. අපේ අවශ්‍යතාවයන් වලට අනුව මධ්‍යස්ථව තියෙන මිල දඟා ගණන් සහ ඔයාලට දරන්න පුළුවන් ආකාරයට අපි ඒව තෝරා ගැනීම තමයි වඩා හොඳ. දැන් මම මෙතන මේ අභ්‍යාසයේ ඔයාලට මේ උදාහරණ හැටියට මම පෙන්වන්නේ ඔයාලා ඉගෙන ගන්න ළමයි හැටියට අධ්‍යාපනික වැඩකටයුතු සඳහා ඔයාට පරිගණකයක් තෝරා ගන්නවා නම් මේ තියෙන දේවල් එක්ක අපි මොකද කරන්නේ? ඔව්, අපිට මෙතන තියෙනවා සකසනයේ සඳහා බැලුවොත් ඇත්ත වශයෙන්ම අපිට වඩා හොඳයි සකසනයේ වේගය ගොඩාක් වැඩි එකක් තියෙනවා නම්. හරිද? හැබැයි මෙතන තියෙන බලන්න 2.4 කියලා එකක් තියෙනවා. සකසනයේ වේගය ටිකක් වැඩි. දැන් මෙතන 3.2 එකක් තමයි වැඩිම එකක් තියෙන්නේ. හැබැයි ඒක සිංගල් කෝ. ඒ කියන්නේ මේ සකසණයෙන් එකක කාර්යයක් විතරයි කරලා දෙන්නේ. මෙතන තියෙනවා මොකද්ද? ඩුවල් කෝ. ඒ කියන්නේ එකකින් දෙකක වැඩක් කරලා දෙනවා. හැබැයි අනිත් ඒවා බැලුවොත් කොට් කෝ කියන ඒවයි එකක හතරේම කරලා දුන්නොත් අර තරම් වේගයක් නැහැ. ඒ නිසා මම මෙතනදී යෝජනා කරනවා. හරි, මේක මම කියන දෙයක් නෙවෙයි. මේ ඔයාලට නිකන් අදහසක් දෙන්න මම මේ කියන්නේ. වේගය වැඩි මෙන්න මේ වගේ එකක් තෝරගත්තත් කමක් නැහැ. මිල ගාන බැලුවොත් 10000ක් මෙතන තියෙනවා නේද? හරි, අපි ඒක මෙතන මම තෝරගෙන තියෙනවා. හරි, ඊළඟට ප්‍රධාන මතක ධාරිතාවය හැටියට බැලුවොත් මෙන්න මෙතන බලන්න අපිට සාමාන්‍යයෙන් උපරිම මතක ධාරිතාවයක් තියෙනවා නම් වඩා හොඳයි. ඒක නිසා 4GB මම අර ඔයාලට මතක ඇති කිව්වා සමහර අවස්ථාවන් වලදී මිල ගණ වැඩිවීම අපිට පාඩුවක් නොවන තැනුත් තියෙනවා කියලා. ඇත්ත වශයෙන්ම අපේ පරිගණකයේ ගොඩාක් වැඩසටහන් ධාවනය වෙනකොට 1GB වගේ මෙමරි ප්‍රමාණයක් තියාගන්නවට වඩා 4GB එකක් තියාගන්න එක වැඩිය හොඳයි. ගාන ටිකක් වැඩි වුණත් ඒ වගේ දෙගුණයක් වැඩි වුණත් ඒක පාඩුවක් වෙන්නේ නැහැ. එතකොට ගොඩක් වේගෙන් වැඩි කරන්න පුළුවන්. මෙතනත් අපි වේගවත්ම සකසණේ තෝරගත්තා. වගේම වේගවත්ම, ඒ කියන්නේ වැඩිම මතක ධාරිතාවයක් තෝරගත්තා. ඊළඟට මෙතන තියෙනවා දෘඩ තැටියේ ධාරිතාව. ඒ කියන්නේ 1 TB එකක් අපි පාවිච්චි කරොත් වඩා හොඳයි. හැබැයි ඒකත් අර වගේම කාරණාවක් එතන තියෙන ගාන වැඩි වුණත් බලන්න දැන් 500GB එකට වඩා මෙතන රුපියල් 2000කින් ගාන වැඩි වෙලා තියෙන්නේ. හරිද? ඉතින් කැපැසිටි එක අරන් බැලුවොත් පුතේ කීයක් වෙනවද? 500GB එක වගේම දෙගුණයක් මෙතන ඉඩ තියෙනවානේ. රුපියල් 2000කට ඒ වගේ දෙගුණයක මිල එකක් මේ ඉඩ ප්‍රමාණයක් තියෙන එකක් මිලදී ගැනීම පාඩු වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මම ඒ කිව්වේ ඒ වගේ එකක් වඩා හොඳයි කියන එක. හරිද? ඊළඟට සංදර්ශකයේ ප්‍රමාණය අපිට මෙතන අඟල් 21 එකක් ඇත්තටම අදාළ වෙන්නේ නැහැ. ඔයාලට ඕන නම් අඟල් 17ක් පාවිච්චි කරත් කමක් නැහැ. අඟල් 19 ගත්තත් කමක් නැහැ. හරිද? මම මෙතන කෝකටත් මධ්‍යස්ථ එකක් තියෙන විදිහට අඟල් 19 එකක් ගන්නවා. කැමති නම් අඟල් 17 ගත්තත් කමක් නැහැ පාසල් දරුවෙකුට. හරිද? ඊට වඩා විශාල තිරයක් තියෙන එකක් වුණත් ඇත්ත වශයෙන්ම ඉතින් ග්‍රැෆික් නිර්මාණය කරන අයට තමයි ගොඩාක් එතනින් එහාට ලොකු ස්ක්‍රීන් ඕන වෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා දෘශ්‍යක චිත්‍ර අනුහුරු කුරුව සහ ශබ්දපත. බලන්න VGA cards separately ගන්න ඕනේද? අපිට onboard තියෙනවා නම් ඒක කිසිම අවුලක් නැහැ. අමතර මුදලක් යන්නෙම නැහැ. sound card එකක් ගත්තත් එහෙමයි. අමතර මුදලක් යන්නේ නැහැ. හරිද? ඉතින් වගකීම් අපිට සාමාන්‍ය ඉතින් 1 year warranty වගේ තමයි ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ. හරිද? ඉතින් එකතු ආරම් බැලුවොත් මේ ඔක්කොම එකතු කරලා මම ගත්ත උපාංගවල හැටියට මෙතන 38000ක් මට යනවා වියදම. හරිද? එහෙම තමයි අපි චුට්ටක් බලන්නේ. කියන්නේ සමහර වෙලාවට ගාන වැඩි එක වුණත් කැපැසිටි එක සහ ඒකේ ක්‍රියාකාරීත්වයේ වැඩි ප්‍රමාණයක් තියෙනවනේ ඒක ගත්තර කමක් නැහැ. ඒක දෙවෙනි ප්‍රශ්නේ බැලුවොත් මේ වගුව සඳහා අඩුම පිරිවිතර ආගයන් උදා පිරිවිතර වගුවක් සකස් කරන්න කියලා තියෙනවා.
අපිට දීලා තියෙන මේවත් එක්ක බැලුවාම අපේ අර කලින් උදාහරණේ හැටියට අඩුම පිරිවිතර අගයක් තියෙන්නේ කොහෙද? ඔව් මෙතන තියෙනවා අඩුම එක තියෙන්නේ 1.6 GHz. එතකොට ඒකේ මිල 12000ක් තියෙනවා. ඊළඟට ප්‍රධාන මතක ධාරිතාවය මේ ඔයාලගේ වැඩපොතේ බලන්න අඩුම ගාන දීලා තියෙන්නේ මෙගාබයිට් 512. ඒකේ මිල රුපියල් 2000යි. ඊළඟට දෘඩතැටියේ ධාරිතාවය අපිට අඩුම ගාන තියෙන්නේ මොකද්ද? ඔව් අපිට මෙතන 500 GB පාවිච්චි කරන්න තියෙනවා නම් හොඳයි නේද? අඩුම ගානනේ ගන්න කියන්නේ. හරිද? ඔව් එතකොට 500 GB එක ගානගේ රුපියල් 3000යි. සන්දර්ශක ප්‍රමාණය කීයද? අඟල් 17 තමයි අපිට අඩුම එකක් දීලා තියෙන්නේ. ඒකේ රුපියල් 15000යි. එතකොට දෘශ්‍යක චිත්‍ර අනුහුරු කුරු අපිට දීලා තියෙනවා මෙතන රුපියල් කීයද? රුපියල් 1000 තමයි අපිට දීලා තියෙන්නේ මෙතන. නේද? අඩුම ගාන මේ දීලා තියෙන විදියට බැලුවොත් රුපියල් 1000ක් එතනට යනවා. සවුන්ඩ් කාඩ් එකක් වෙනම හයි කරලා ඕනේ කියලා කියන නිසා රුපියල් 800ක් යනවා. එකතුව බැලුවොත් 32800ක් මෙතනට එනවා. එහෙම නේද? ඔව් තිස්තුන් දාස් 800ක් වෙනවා. හරිද? මොන බලන්න පුතේ 33800ක් වෙනවා මම මේ යොදාගත්ත ආකාරය අනුව. හරි 33800ක් වෙනවා. මේ එකතුව බැලුවොත් අඩුම ගාන දාලා බැලුවොත්. හරි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ බැලුවොත් මේකේ අපිට තියෙන මෙන්න මේ දීලා තියෙන පිරිවිතර අණුව මොකද්ද? මිල දී ගැනීමට සුදුසුම එකද? ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන එකත් එක්ක මේ පරිගණක දෙකක් දීලා තියෙනවා. කම්පයා කරන්න මෙන්න මේ ඉල්ලාති පිරිවිතරත් එක. මොකද වඩා හොඳ? අපි බලාපොරොත්තු වෙන සකසනේ කොට්කෝ 1.6 GHz. ඒ පරිගණකයේ තියෙන්නේ 2.8 කියන එක. ඒක වැඩි. හැබැයි 1.8 එකක් මෙතන තියෙනවා. ඒ නිසා මෙතන B පරිගණකයේ ටිකක් ඉස්සරහින් ඉන්නවා. ඒ අපිට ගැලපෙන එකත් එක්ක බලද්දී. මෙතන 4 GB එක බැලුවොත් RAM එක මේකේ නම් තියෙන 2 GB. හැබැයි මෙතන 4 GB එක අපිට ගන්න පුළුවන්. ඒ නිසා එතනත් B පරිගණකය සුදුසුකම් ලබනවා. ඊළඟට මෙතන hard disk එක බැලුවොත් මේක 2 TB. මේක 1 TB තියෙන. හැබැයි මෙයා 2 TB. ඒ නිසා මෙයාත් ඉස්සරහට එනවා. සන්දර්ශකේ ප්‍රමාණය අඟල් 19යි මෙතන 21යි. ඒක අපිට වැඩි. මෙතන 19 හරියට දෙනවා. ඒත් හරි. ඊළඟට VGA සහ සවුන්ඩ් කාඩ් අරන් බැලුවොත් මෙතන VGA එක අපිට දෙකම සෙපරේට් ඉල්ලන්නේ. හැබැයි මෙතන VGA එක සෙපරේට් අපිට තියෙනවා. මේකේ නම් ඔන් බෝඩ් තියෙන්නේ. සවුන්ඩ් කාඩ් එක අපිට මෙතන සෙපරේට් එකක් නැහැ මේ B පරිගණකේ. නමුත් ඒක ගැටලුවක් වෙන්නේ අපිට ගාන ටිකක් අඩු වෙනවා. මෙහෙම පද්ධතිය අපි Windows 8 බලාපොරොත්තු වෙන. හැබැයි මේකේ තියෙන 10.
චුට්ටක් හැබැයි ගාන වැඩි. මේක ඩොස්. ඒ කියන්නේ පුතේ මෙහෙම පද්ධතියක් දාලා නැහැ, අපිට දාගන්න වෙනවා කැමති නම්. හැබැයි වගකීම බැලුවත් මොකද වෙන්නේ? ඔව්, වගකීම බැලුවොත් මෙතන අවුරුදු තුනක් ඉල්ලනවා තියෙනවා. ඉල්ලනවා මේ B පරිගණකයෙන් තුනයි මේක දෙකයි. ඒ නිසා අපි ගොඩක් සුදුසුකම් වලට ගැලපෙන්නේ අපි ඉල්ලලා තියෙන ඒවත් එක බලද්දී සාපේක්ෂව බැලුවොත් B පරිගණකය අපිට වඩා සුදුසුයි. නේද? B පරිගණකය වඩා සුදුසුයි. ඒක තමයි අතන බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් ඉතින් අපිට નિયમિત අද මේ පාඩම මෙතනින් අවසන් වෙනවා. මේක ටිකක් පුතේ මේ මිල වකව මේ කාලයත් එක්ක එදා දව කාලෙදී මේ දීලා තියෙන මිල ගණන වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා අපි ටිකක් අවබෝධ කරගන්න ඕන එකම දේ තමයි අපි තාම පාසල් අධ්‍යාපනය ලබන දරුවෝ හැටියට අපිට විශාල මිල ගණන් සහිත පරිගණක මිල දී ගන්න යන්න ඕනේ නැහැ. නමුත් එහෙම වුණා කියලා අඩුවම මිල ගණන් තියෙන ඒවා ගන්න යන්න ඕනෙත් නැහැ. එනිසා මධ්‍යස්ථ ප්‍රමාණයක අපිට දරා ගන්න පුළුවන් පරිගණක මිලදී ගැනීම පිරිවිතර පරීක්ෂා කිරීමේදී කළ යුතුයි කියලා අපි තේරුම් ගන්න ඕනේ. හරිද? එහෙනම් පුතේ අපිට අද මේ નિયમિત මේ පාඩමෙන් අපි අවසන් කරමු. අයිබෝවන්.